ඔයාගේ ජීවිතේ හරි ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ පොඩි ආඩම්බරකාරී මගේ Hi everyone, කොහොමද මගේ යාළුව හැමෝටම? ඔන්න ඉතින් මාර්තු මාසේ පළවෙනිම බ්ලොග් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. අද දවස කියන්නේ කියනවා නම් අද සෙනසුරාදා දවසක් මට නිවාඩු දවසක්. මම උදේම නැගිටලා වොෂ් එහෙම දාලා අද හිතුවා ෆුල් චිල් එකේ නිදහසේ ඉන්න ඕනි කියලා. දැන් මූවි එකක් බලන ගමන් තමයි ඉන්නේ අපේ ජීවිතේ හරිම ඒකාකාරී ඉතින් සතියට එක දවසක් හරි අපිට මේ විදිහට නිදහසක් ඕනේ ගොඩාක් වෙලාවට මට නිවාඩු දවසක් වුණාම මම බ්ලොග් එකක් ෂූට් කරනවා ස්කින් කෙයා මේ හැම දෙයක්ම කරනවනේ මට අද හිතුණා උපරිම නිදහසේ අද නිවාඩු දවස ගත කරන්න ඕනේ කියලා ඒ වගේම තමයි මම පෝස්ට් එකක් දාලත් ඔයාලට මතක් කරා මේ මාසේ හරි ඔයා වෙනුවෙන් ඔයා පොඩි වෙලාවක් වෙන් කර ගන්න. ඉතින් ඒ කොහොමද කියලා අහන හින්දා ඔයාගේ සම වෙනුවෙන් ඔයාගේ ස්කින් එක ලස්සනට තියා ගන්න, එතකොට ඔයාගේ ඇඟ හැඩට තියා ගන්න, එතකොට ඔයාගේ මානසික නිදහස වෙනුවෙන් අපිට මේ ටික වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතුණා මෙන්න මේ චොක්ලට් එක කන්න ඕනි කියලා මම මේ බලන ටීවී සීරියස් එක ගැන කියන්න ඕනේ මේක මාරම ලස්සනයි මම ටීවී සීරියස් බලන්න ආසයි හැබැයි ඒකේ කොටස් ටික ඉවරුනහම ආයෙනේ ලබන අවුරුද්දනේ එතකොට සමහර වෙලාවට අපිට ඒ කියන දේවල් අමතක වෙලා තමයි තියෙන්නේ ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි ස්කින් එක කොහොමද ග්ලෝ විදිහට ලස්සනට තියාගන්නේ කියලා ඉතින් මේකට ලොකු වියදම් කරලා ලොකු ප්‍රොඩක්ට්ස් ඒ වගේම සැලුන් ගිහිල්ලා ෆේෂල් ට්‍රීට්මන්ට් මේ වගේ දේවල් කරන්න ඕනේ නැහැ අනිවාර්යෙන්ම අපිට වයසට ගියාට අපේ හැම රැලි වැටෙන එක නවත්ත ගන්න පුළුවන් පැණි රස තෙල් ಜಾති මේ දේවල් අඩු කරොත් මේ දේවල් කන්නේ නැති වුණත් අපේ ස්කින් එක නම් ලස්සනටම අපිට තියාගන්න පුළුවන් ඒත් ඒක කරන්න අමාරු දෙයක් නේ පොඩ්ඩක් දවල් දුනාට පස්සේ මට හිතුණා එළියට යන්න ඕනේ කියලා මට ඕන කරන බඩු ටිකක් ගන්න සාමාන්‍යයෙන් මම නම් තනියෙන් යන්න අකමැතිම කෙනෙක් මම හෙන බයයි තනියෙන් යන්න ඒ වුණාට මේ යන්නේ මම අපේ ගෙවල් ළඟම තියෙන ආපිකෝ එකට මට ඕන කරන බඩු වගේයක් ගන්න දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න මම මේ බ්ලොග් එකට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලට Q&A වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුණා. මම කමියුනිටි පෝස්ට් එකක් දාන්නම් මේ බ්ලොග් එකට පස්සේ ඔයාලා ඔයාලගේ ප්‍රශ්න මේ හැම දෙයක්ම ඒ කමියුනිටි පෝස්ට් එකට දාන්න මම ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි කරන්න. ඉතින් ආපිකෝ එකට ආවා මට ඕන කරන බඩු ටිකක් මම ඉක්මනටම අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. මොකද මේක මගේ නිවාඩු දවස හින්දා මම ආසම විදිහට ෆ්‍රී එකේ ගත කරන්න ඕනි කියලා මම හිතනවා. ජීවිතේ තරුණ කාලේ කියන්නේ අපිට ගොඩාක් වටින කාලයක්. මේ කාලේ ඇතුළත තමයි අපේ මුළු ජීවිතේම ගත වෙන විදිහ තීරණය වෙන්නේ. ඒ හින්දා ඔයා ගැන හිතන්න, ඔයා මහන්සි වෙලා වැඩ කරන්න කියන ගමන් ඔන්න ඉතින් මම ගෙදරට ආවා. ගෙදර ඇවිල්ලා ඉස්සලාම මොන වැඩේ කරන්න කලින් කොන්න බැඳ ගන්න එපා මේ කොණ්ඩෙත් බැඳගෙන ඊළඟට බලමු මම මොකද කරන්න කියලා දැන් තමයි මම නාගෙන ආවේ ඉතින් නාගෙන ඉවර වෙලා මට හිතුණා පොඩි බඩකින්නකුත් තියෙන හින්දා ඔයාලත් එක්ක රසම රස කෑමක් හදුවොත් හොඳයි කියලා එහෙනම් මාත් එක්ක එකතු වෙලා රසම රස කෑමක් හදමු පහෝගී ටිකේ මම හිටියේ ඩයට් එකකනේ මට හිතුණා දැන් පොඩ්ඩක් අද දවසේ කාලා බීලා ඉන්න ඕනේ කින්දා මම දැන් හදනවා මම ආසාවෙන් හිටපු රසම රස කෑමක් ඔයාලත් එක්ක ඉතින් වොෂේකුත් දාගෙන කලින් ඇඳුමම ඇඳා මොකද දැන් කිචන් එකේ වැඩ කරන්න යන්නේ මුලින්ම ඒ ෆ්‍රෙන් එකක් දාගෙන දැන් ඉතින් වැඩ පටන් ගන්න තමයි හදන්නේ
අපිට මේකෙදි ඕනේ මෙන්න මේ විදිහට බන්. මම අද හදන්න යන්නේ ඔයාලත් එක්ක සබ්මැරින් එකක්. ඉතින් ඒකට ඕනේ කරන දේවල් තමයි මේ විදිහට අපිට ඕනේ අමු මිරිස්, එතකොට මාළු මිරිස්, සුදු ලුණු, ලුණු, කාලි මේ ටික තමයි අපිට අති අවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් ටික. ඊළඟට අපි මුලින්ම කරගන්න ඕනි චිකන් ටික මැරිනේට් කරන එක. මේකට මං අරන් තියෙන්නේ කටු නැති චිකන්. අපිට පුළුවන් සෝයා සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස් ටිකක්, එතකොට මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු මේ ටික හොඳට අතගාලා ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා එළියට ගන්න. ඊට පස්සේ අපිට තෙල් ටිකක් දාලා ෆෑන් එකේ අපිට මේක හොඳට වැද ගන්න තියෙන්නේ. දෙපැත්ත හොඳට මේ විදිහට හැඳි කකා වැද ගන්න ඕනේ. ඒක වැදෙනකන් ඉතින් මම බලාගෙන ඉන්නවා. මේ ගානට පොඩ්ඩක් වැදුනහම හොඳටම ඇති. ඊට පස්සේ අපි අපේ සුදු ලුණු ටික ඉස්සලාම දානවා. සුදු ලුණු ටිකත් ෆ්‍රයි වුණාට පස්සේ ඊළඟට ලුණු, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස් මේ ටික ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම දාන්නේ සෝස්. අපේ ගෙදර සෝස් මේ වෙලාව ඉවර වෙලා තිබ්බා. සෝස් පැකට් එකෙන් දාලා ඔයිස්ටර් සෝස් එක තමයි ඊළඟට දාගත්තේ. ඊට පස්සේ රස පදමට ඔයාට පුළුවන් කෑලි මිරිස් කුඩු මේකට එකතු කරගන්න. මේ ගානට ෆ්‍රයි වෙන්න තිබ්බාම හොඳටම ඇති. සබ්බැරින් එකට ඕන ඔක්කොම ටික මං හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක හදාගන්න. එහෙනම් හදමු. අපිට මුලින්ම මේකට මයෝනීස් ඕන කරනවා. මේ තියෙන අපි හදාගත්ත ෆිලින් එක. ඊට පස්සේ අපේ බන් ටික, සලාද කොළ ඕනේ. මම තිබ්බ අල ටිකකුත් බැදගත්තා. දැන් මේක හදාගන්න අපි ඉස්සෙල්ලාම බන් එක මේ විදිහට එළියට අරගෙන දෙකට කපා ගන්න ඕනි. දෙකට කපලා අපිට මේකේ හොඳට බටර් ගා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට බටර් වෙනුවට ඔයාලා කැමති දෙයක් දාගන්න පුළුවන්. මම ලේසියට බටර් දාගත්තා. එතකොට මේකේ අමුතුම රසක් එන හින්දා හොඳට ඔයාගේ බටර් එක ගා ගන්න. පරිස්සමට ගා ගන්න ඕනේ මේ බන් එක කැඩෙන්න පුළුවන් නිසා. බටර් ටිකත් මේ විදිහටම අපි දෙකේම හොඳට ගා ගන්න ඕනේ. ඒ ටික හොඳට ගාලීවර වෙලා අපිට තියෙන්නේ මේක දැන් ෆ්‍රයි කරගන්න. ඒකටත් ෆෑන් එකම තියලා මේ විදිහට දෙපැත්තම හොඳට ෆ්‍රයි කරගන්න විතරයි තියෙන්නේ. මේකත් පරිස්සමට කරගන්න ඕනේ කැඩෙන්නේ නැතුව. ඊළඟට අපිට දැන් තියෙන්නේ අපේ බන් එක හදාගන්න. මේ දැන් මම ගාන්නේ මයෝනිසුයි සෝසුයි එකතු කරලා හොඳට මික්ස් කරලා හොඳට අපේ බන් එකේ එක පැත්තක ගා ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ අපි හදාගත්ත ෆිලින් එක මේකට දාන එක. ඔයාට කැමති විදිහට මේක දාගන්න පුළුවන්. අපි සබ්මැරින් එකක් කඩෙන් කන්න යනවා නම් අපිට අනිවාර්යෙන් එක බන්නහයකට රුපියල් 2000ට වැඩියෙන් යනවා. ගෙදරටම අපිට මේක හදාගන්න පුළුවන් පොඩි මුදලකින්. මේ රෙසිපි එක ඔයත් අනිවාර්යෙන්ම අමතක නොකර ට්‍රයි කරලා බලන්න. ඊට පස්සේ අපි හොඳට අපේ ෆිලින් එක පැත්තකට බන් එකේ පුරවගෙන ඊට පස්සේ ලුණු ටික තියාගන්න තමයි හදන්නේ. ඔයා මේ විදිහට කන්න අකමැති නම් මේ තරමටම දේවල් එකතු කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ සලාද කොළ තියාගත්තා. දැන් මේ තියන්නේ තක්කාලි පෙති. රවුමට කපා ගන්න. එතකොට ලස්සනට පිළිවෙලට අපිට මේක තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මට අමතක වුණා චීස් ගන්න. ඒ හින්දා ගෙදර තිබුණා ෆෙස්ටිවලට දාන ක්‍රීම් එකක්. ඉතින් මේකේ චීස් රස එන නිසා මම මේකෙනුත් ටිකක් ගා ගත්තා. මේ දේවල් අඩු වැඩි කරගන්න ඔයා කැමති විදිහට. එකතු කරගත්තේ නැති වුණත් මේකේ රසය ඒ විදිහටම තියෙනවා. ඉතින් මේකෙනුත් ටිකක් එකතු කරලා දැන් අපේ බන් එක හදලා නම් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් අතින් තද කරන එක. නැත්තම් මේවා හැලෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ටූත් පීත් එකක් පාවිච්චි කරන්න. ආදරේ මාලිගාවේ මාගේ කුමරී කිරුළු පෙළඳුවයා
මම හිතුවා මෙන්න මේ විදිහට ටිපිටික් එකක් කෑවත් හොඳයි කියලා මම පොඩි කාලේ ඉඳන් මාර මාස කෑමක් තමයි ටිපිටික් කියන්නේ ඊළඟට රෑ වෙලා මම හිතේවත් නැති විදිහට ඩිනර් වලට එළියට යන්න තමයි හදන්නේ නිවාඩු දවස කියන්නේ අපිට හැම වෙන්න තියෙන කතා කරන්න තියෙන නිදහසේ ඉන්න තියෙන එකම දවසනේ ඒ හින්දා අපි හිතුවා එළියට යන්න ඕනි කියලා. එන්නකෝ යන්න අද කොහෙද යන්නේ කියලා බලමුකෝ. මම නම් ආසම දෙයක් තමයි රැට මේ විදිහට පොඩි වැස්සක් එක්ක එළියට යන්නේක. අපි ආවේ ජූනියර් කුප්පනා කියන එකට. මේකට කුප්පානා කියලත් කියනවා. ඔයා ඉන්දියන් ස්ටයිල් එකට කන්නාස කෙනෙක් නම් මෙතන තමයි ඔයාලට යන්න බෙස්ම ප්ලේස් එක. රසටම මෙතන කෑම තියෙනවා මේකේ ගොඩක්ම රස බිරියානි එක හැබැයි අපි මේ ගියපු දවසේ නිවාඩු දවසක් නිසා එයාලගේ බිරියානි කලින්ම ඉවර වෙලාලු ඉතින් දැන් හිතනවා මොනවද කන්නේ කියලා කන්න එළියට ආවහම කන දෙයක් තෝරගන්න එක තමයි ඊළඟට කරන්න වෙන අමාරුම වැඩේ ඔයාටත් එහෙමද කන්න ගියාම මොකද්ද කන්නේ කියලා හිතා ගන්න බැයිද මමත් තිතින් ඒ වගේ තමයි. ඉතින් මේ විදිහට පොඩි කතාවකුත් දාගෙන අපි කෑම ඕඩර් කරා. ටික වෙලාවකට පස්සේ අපි ඕඩර් කරපු කෑම නම් ආවා. අපි පරාට ගත්තා. මෙයාලගේ එදා ඔෆර් එකක් යනවා. ඊට පස්සේ අපි නාන් රොටි ගත්තා. ඒකට කරි දෙකකුත් අරගෙන මේ දවසේ එයාලා අපිට ෆ්‍රී ලඩ්ඩු දුන්නා. ඉතින් මේ ලඩ්ඩු එකත් හරිම රසට තිබ්බා. දැන් ඉතින් මගේ ආසම වෙලාව තමයි මේ. ගොඩාක් වෙලාවට එකම විදිහේ බ්ලොග් කියන්න බැරි නිසා විශේෂ දවසක් වෙනවා නම් විතරක් මම බ්ලොග් එකක් අරන් එනවා. ඒ හින්දා හැම එකටම හිතන්න එපා මෙයාලා කඩෙන්ම නේද කන්නේ කියලා. එහෙම නැහැ. අපිටත් ඉතින් නිවාඩුවක් එන්න දවසක් තියෙනවා නම් ඒ දවස උපරිම සතුටින් නිදහසින් ගෙවන්න ඕනේනේ. මේකේ කෑම නම් හොඳටම තිබ්බා හැබැයි මම මේ පාර කැමති වුණේ පරාටයකට විතරයි එයාලගේ නාන් රොටි නම් රස නැහැ මම නාන් රොටි වලට නම් කැමති නැහැ අද නම් මේ බ්ලොග් එක දිහා බලපුවාම පේන්නේ මේ බ්ලොග් එකේ මම ගොඩක්ම කරලා තියෙන්නේ කන එක ඕ ඉතින් අපි මොන දේ කරන්නේත් කාලා බීලා සතුටින් ඉන්න තමයි ඉතින් මේ පටන් ගත්ත මාර්තු මාසේ වසන්ත මාසේ මම මතක් කරනවා ලස්සන ළමයෝ ඔයා වෙනුවෙන් ඔයා වැඩ පටන් ගන්න පොඩි පැය භාගයක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරන්න කවම දාවත් ඔයාට ඔයාව නම් මග ඇරෙන්න දෙන්න එපා ඒක තමයි ඔයා ජීවිතේට කරන ලොකුම වැරද්ද තව අය වෙනුවෙන් කැපකිරීම කරන්න කලින් ඔයා අස දේ හිතලා ඔයා අස දේ කරලා ඔයාගේ ජීවිතේ උපරිම සතුට විඳින්න මොකද වෙන අය සතුට කරා වගේ නෙමෙයි ජීවිතේ ආපස්සට කල්පනා කරාට පස්සේ ඔයාට ඔයා දෙයක් කරගෙන නැතුව ඔයාට කලකිරීමක් විතරක් එකතු වෙයි. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා ගැන හිතලා මේ මාසේ ලස්සනට ගත කරන්න කියලා මම මතක් කරනවා. මගේ වීඩියෝස් බලන මට ලස්සන කමෙන්ට් දාන මැසේජ් කරන ඔයාටත් ගොඩාක් ආදරේ කියලා මතක් කරන ගමන්ම ඊට පස්සේ ආවා මගේ ජූස් එක. මම නම් ගත්තේ මෙතන ලෙමන් ජූස් එකක්. මට හිතුණා ඒක හොඳයි කියලා මේ වෙලාවට. සතුට කියන්නේ සාමාන්‍ය දෙයක්. එනවා යනවා අපි හැමෝම සතුටින් ඉන්නේ නැහැ. මේ බ්ලොග් කරන මමත් හැමදාම සතුටින් ඉන්නේ නැහැ. දුක සතුට මේ හැමදේම අපිට එක සමානව ලැබෙනවා. ඒ වුණාට කඩා වැටින් එක හරි සතුටින් හරි ලස්සනට ගොඩනැගිලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න කියලා
මම මතක් කරනවා දැන් නම් අපි ඩිනර් අරන් ඉවරයි දැන් ගෙදර යන්න තමයි හදන්නේ ටිකක් රෑ වෙලා තමයි තියෙන්නේ හොදටම එහෙනම් අමතක නොකර මාව subscribe කරන්න comment කරන්න share කරන්න ආයෙමත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්න bye bye पोटिया दंबरकारी।